අයවයි. Inside Story with Hasini වැඩසටහන් මාලාවේ වැඩසටහන් ගණනාවකදීම අපි කතා කරා ගෑනු අපේ හිත කොච්චර හයියයිද කියලා. ගෑනු අපේ හිතුවම මානසික අඩම්බරෙන් කියනවා ගෑනු අපේ හිත කොච්චර හයියයිද කියන එක. අද අපි කතා කරන්නේ ඇත්තටම ඒ වගේ තවත් තරුණියකට ආරාධනා කරා. ඇය ශ්‍රීමාලි සමරවික්‍රම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අයවයි. මෙයාව දැක්කහම මේ මට ඇත්තටම හිතෙන්නේ පුංචි පොණියක් තියක් අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා කියලා තමයි. මේක රූපේ ගත්තාම ඇඳුම ගත්තාම ඇය ගත්තාමත් හරි ඩෝල් කෙනෙක් වගේ පොණියක් වගේ. ඇය ව්‍යවසායක කාන්තාවක්. තව විදිහකට කියනවා ව්‍යවසායකත්වය සහ ව්‍යාපාරය කියන එක සමාන කරන්න බැරි වුණා. තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන යුවතියක්. හැබැයි ඒ ගමන එන්න ඇයට ඊතරම් සුමත මවතක් තිබිලා නැහැ. අපි ඇයගේ කතාව තමයි ඔබත් එක්ක අද කියන්න හදන්නේ, ඔබත් එක්ක බෙදා හදා ගන්නට හදන්නේ. ශ්‍රීමාලි, අපි කොතනින්ද කතාව පටන් ගන්නේ? මම පුංචි කාලේ ඉඳන්ම කතාව පටන් ගන්න නැහැ. මම ඉපදුනේ මාතේ උඩුබක කියන ලස්සන ළඟේ. ඊට පස්සේ මම මගේ අක්කායි අයියලා තුන්දෙනායි අම්මි තමයි ගෙදර ඉන්නේ, අප්පච්චි නෑ. මට මාස 10ක් වගේ පුංචි කාලේදී අප්පච්චි නැති වෙනවා. මම ඉස්කෝලේ යන්නේ උරුබක ජාතික පාසලට. පුංචි කාලේ තමයි කටුකම ජීවිතේ ගෙවා ගන්න බැරි තරම් දුෂ්කර කාලයක් තිබ්බේ. මම පොඩි කාලේ ජීවත් වෙන්නේ කටුමැටි ගෙදරක. අපිට තිබ්බේ අම්මේ දේ ෆැක්ටරි එක තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ තාත්තා නැති වෙන්න කලින් ඉඳන් අම්මායි ෆැක්ටරි එකේ වැඩ කරාද? තාත්තා නැති වුණාට පස්සේ තමයි ගියේ. ඔයාලව ජීවත් කරවන්න තමයි අම්මා ගියේ. අයියා මොකද කිසිම අඩුපාඩුවක් කරේ නැහැ පොඩි කාලේ. ඉතින් අපි කටුමැටි ගෙදරක ඉන්නේ. වහිනකොට ඇත්තටම සමහර දවස්වල ගියේ පෙන්වෙනවා. අපි පොඩි ඇඳක අපි හැමෝම හිටියේ. යන්න දෙන්නේ නැහැ. ඒතරම් දුෂ්කරයි අපගේ ජීවිතේ. අපිට පුළුවන් උපරිමයට අපිට ගන්නවා. පහවසලට යනකම් අම්මි අපිත් එක්කම ළඟින් හිටියා. එතකොට අක්කි පොඩි නිසා ඊට පස්සේ අම්මි වැඩ යනකොට මාව අක්කිට වාර දීලා අම්මි යන්නේ. එතක ඒ යන ගමනේ හරිම දුෂ්කරයි. අම්මිගේ නෑදෑයවත් අප්පච්චිගේ නෑදෑයන් ගෙවුවත් අපේ ලොකු සපෝට් එකක් තිබුණා ජීවිතේ ඉස්සරහට ගේන්න. සමහර දවසට අපි හොඩි නැති ටීවී බලන්න ආසයි, හොඩි කාලේට අනිත්ලමයි කරන දේවල් කරන්න ආසයි. අම්මිගෙන් ඒවම ඉල්ලනවා. ඒව වුණේ අර යාළුවන්ට මේවා තියෙනවා ඇයි මට නැති කියලා අහනවා. එහෙම කරලා දවසක් ටීවී බලන්න අපි යනවා අම්මිගේ නෑදෑයන් ගෙදරකට. ඒ ගෙදරට ගියාම ඒ ගෙදරේ මම ඇතුළට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඇතුළට ඔයාලව ගන්නේ නැද්ද? යාළ දොරවල් වහලා තියෙන්නේ ජනේලෙන් බලනවා ටීවී. ඊට පස්සේ යාළ ටීවී එක ඔෆ් කරනවා කි. ඒ කියන්නේ ඔයා එනවද කිනකොට? ඔව් අපි එනකොට ටීවී එක ඔෆ් කරනවා. එහෙම මට තේරෙන්නේ නැහැ ටීවී එක ඔෆ් කරාට ආයෙම මම යනවා. පොඩි නිසා තේරෙන්නේ නැති නිසා දැන් තේරෙනවා එයා මේක කරේ ඇයි කියන්නේ. එහෙම ගෙවෙනකොට සාමාන්‍යයෙන් එක දවසක් තිබ්බා අම්මිට ලොකුම දුකක් හිටිච්ච දවසක්. ඒ මාව නිසා මම දවසක් ඉස්කෝල් එකේදී හැමෝටම අප්පච්චි එනවා එක්කයි යන්න, මාව එක්කයි යන්නේ නැත්තේ ඇයි කියලා මම ගෙදර ආවා. ගෙදර ගිහලා අම්මිගෙන් අහුවා, අම්මි අයියා අප්පච්චි එන්නේ නැත්තේ මාව එක්කයි යන්න කොහොමද අප්පච්චි කියලා. එතන අම්මි හොඳටම ඇඬුවා. අම්මිට කියන්න උත්තර තිබුණා මම ඒකට තේරෙන්නේ නැහැ. ඔය කීවසරදි විතරද? පහවසරදි විතර. ඔව් මට ඊමගේම ලොකුවට අද තේරුණාට. ඒ කියන්නේ ඔයාට දැනුණාද දැන් අනිත් අයගේ අම්මගෙන් මේ ප්‍රශ්නේ අහන්න හේතුව ඔයාට දැනුණාද අනිත් අයගේ අප්පච්චිට නැත්නම් කවුරු හරි ඇහුවද? ඒ කියන්නේ සමේත් මගෙන් ඇහුව කොයාගේ අප්පච්චි කියලා. එතකොට මම දැන් නැත්තෙම ඊටවසන් ගෙදර ගිහින් ඇහුවා. තා හිතාගත්ත හැබැයි හරි කවදාවත් අහන්න කියලා අප්පච්චි නැහැ කියලා තේරෙන නිසා නෙමෙයි. ඒ කියන්නේ අම්මි ඇතුළේ මාට හිතනවා අනිත් පිටට අම්මවන්න කියලා. ඒ තරම් ඉඳන් කවුරුත් අම්මිගෙන් ආද වෙනකන් අහන්නේ අප්පච්චි කෝ කියලා. පුංචි ගාමට දැනෙන්නේ නැහැ අප්පච්චි නැහැ කියන එක. ඒ තරම් මම ලොකුවට තේරෙන්නේ නැහැ. කිසිම දවසක තාමත් ආදි වෙනකන් අහලා නැහැ අප්පච්චි කොහොමද කියලා. ඒ වුණාට අම්මි කිසිවලු කල්පුන්නේ නැහැ කියනවානේ. අපි කොටුමටි ගෙදර කිහිටියට හරිම සතුටින් හිටියා. සමහර දවසට වැස්සට දෙමනවා ගියේ සීතලයි පොළව හරි අමාරුයි ඉඳ මට මතකයි අම්මි මේවා හදනවා අපිට දෙන්නේ නැතුව අපිව තියනවා. සමහර දවසට එයා වැඩිමින් ඉඳලා අපිට කන්න දෙනවා. අපි පොඩි කාලේ කරාට මම හිතනවා මේ නෝකින් හඳුම ඉන්නවට කියලා. හඳයි එතකොට දැන් පුංචි කාලේ මේ විදිහට ගෙවෙනකොට ඊට පස්සේ ටික ටික දැන් තරුණවියට එනවනේ. මේ තරුණවියට එනකොට ඇත්තටම කොයි වෙලාවක හරි මම මේ අතිශය සංවේදී ප්‍රශ්නයක් අහන්නේ. කොයි වෙලාවකදී හරි දැනලා තියනවද මනේ මටත් අප්පච්චි මගේ ළඟ හිටියන කියන දහම හැමදාම වෙනවා කි අප්පච්චි ළඟ හිටියනම් ඩැඩිට තැනකින් තිබ්බා. මොකද සමාජලාවට ඉස්කෝලේ වෙලා වෙන්න පුළුවන් අම්මලා තාත්තලාගේ පේරන්ට්ස් මීටින් වලට එන්න කියන ආරක්ෂාවට එන්න කියලා කියන්නේ තාත්තට තිබ්බා දෙමාපිය වන්දනා කියලා වැඩසටහනයි. එදා තමන් කොටක් අප්පච්චි ඉන්නේ කියලා කොටක් මාසන වෙච්ච දවසේ ඊදා දරා ගන්න බෑ අමාරුයි. අපි දමන දවසම බඩගින්න ඉඳුවා. අප්පච්චි නැති නිසා එදා ගොඩක් අක්සර වුණා. ළමයි හැමෝටම ඉද්දී මට නැති කියලා හැමදාම අහනවා. හැමදාම මම කරන්නේ දුක හිතුවම දුකලා ඉන්න අප්පච්චිගේ පොත් එකක් අරගෙන ඇඳට වෙලා අඳුනේ. හැමදාම මගේ හිත කවදාවත් පිළිගන්න කැමති නෑ අක්කේ අප්පච්චි නැතිලා අප්පච්චි නෑ කියලා. මම දන්නවා නේම පිළිගන්නවනේ අප්පච්චි නෑ කියලා. ඒ වුණාට මගේ හිත පිළිගන්නේ නෑ කවදාවත් පිළිගන්නේ නෑ කියලා. එහෙම හිතන්න මම හැමදාම මෙයාට කතා කරනවා. ඇත්තටම මම එයාට කතා කරන එළියෝ අපිව දාලා ගියේ ආයෙත් කියලා. ඒ තරම් එයා වගේ එයාව දැනෙනවා. මම දන්නවා වීඩියෝ එකේ නෑ. අනේ කතාවේ ඇස් දෙකේ කඩළු පුරවගෙන සමාවෙන්නේ කතා කරගෙන වචන එන්නේ නැහැ. ඇයි සිනා මුසු මොහොනකින් උත්තර දෙනවා. ඒකේ හිත කොච්චර සමීමත්ද. අපි අඬන්න ඕනේ තැන් වල අඬන්න ඕනේ. hina වෙන්න ඕනේ තැන් වලදී hina වෙන්න ඕනේ. අපේ ජීවිතේ ලැබීම් තියෙනවා, අහිමි වීම් තියෙනවා. හැමදේම අපිට විඳ දරා ගන්න වෙනවා. නමුත් බෝඩික්කයක් වගේ හොරතල් ඇය අද වෙනකොට දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් වෙලා තියෙනවා. අපි කතා කරපු මෙච්චර දුෂ්කර ගමනක් ඇවිල්ලා හැබැයි තමන්ගේ හයියෙන් නැගිටලා ඇය ඇගේ ගමන පටන් ගන්නවා. කොතනදද තමන්ට කියලා දෙයක් පටන් ගන්න හිතුවේ? නැත්තම් හිතුවේ නේද තව තැනක මම රැකියාවකට යනවා. මොකද උසස් අධ්‍යාපනයේ කරන්න හිතුවේ. ඔකේ මම ඒ කාලේ ඔලවලින් පස්සේ එළවල් වලට තමයි ගම්පහට එන්නේ. ගම්පහට එළවම එළවල් කරනවා. ගම්පහට එන්න හේතුව එළවල් නිසා. එළවල් ඉගෙන ගන්නවා නිසා අයියා කැමතිනේ නෑ මම ආයි ගම්පහේ ඉස්කෝලේ එන්නකට. එයා කැමති නෑ. අයියා වෙනකොට ගම්පහට ආවද? එයා ඉන්නපත්තිය. නිසා එයා කැමති නෑ හොඳ ඉස්කෝලේකට යන්න දෙයක් කරා. එයාලා හැමෝම වටාගෙන නිසා ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා මම ප්‍රයිවට් යුනිවර්සිටි එකක නර්සින් ස්ටඩි කරා. ඒක කරලා ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනියටම හීන දැක්කේ නර්ස් කෙනෙක් වෙන්න. හා මම හරි ආසයි අකි නැති බැරි අයට මම සල්ලි උදව් කරන්න. ඒ කියන්නේ එහෙම දැක්නලා කියන සැරියට මට හිතෙනවා මට සල්ලි නෑනේ අනේ එයාට පිට වෙන්න ඕනේ. එහෙම හිතෙනවා. ඒ නිසා මම තෝරගත්තා නර්සින් කරනවා මට පුළුවන්. එතකොට කැලේ දුකට පිට වෙනවා මට පුළුවන් සල්ලි ඕනේ. ඒ නිසා මම ටික කාලයක් නර්සින් ස්ටඩි කරලා වැඩ කරා. එතකොට ආර්ථික ශක්තිය කවුද? අයියාද උදව් කරේ? අයියා මගේ කෝස් එකේ සල්ලි හොයලා දුන්නා. එතකොට මට හිතනවා හැමදාම පොඩි කාලේ ඉඳලා යාළුවට කරදරයක්. එතම අම්මිටත් බෑ කරන්න හැමදාම රස්සාවක් කරන්න බෑ. මට ලොකුම හිණුනේ අම්මිව රස්සාවක් කරන්න තෝ ගෙදර තියෙන එක. ඒ නිසා මම හරි ආසයි අම්මි ඉතර ඉන්නවා. ඒ නිසා මම කල්පනා කරා එන සීකරනකොට කල්පනා කරා දැන් චොකලට් බොක්ස් Photo books වගේ දේවල් හදන craft වලට හරි ආසයි. Birthday cards, greeting cards එහෙම හදනවා. ඒවා හදන නිසා මම හිතුවා online එක දාන්න ඕනේ කියලා. දාපුවාම මම හිතුවේ නෑ ගොඩක් orders ආවා. එතන ඉඳලා මම හිතාගත්ත page එකක් හදලා කරගෙන යනවා ඉස්සරහට කියලා. මම ගොඩක් දුරට සාර්ථක වුණා. ඒ පොඩි කාලේදී ගොඩක් සාර්ථක වුණා. ආයා මගේ course එකේ fee එක දෙනකොට මම ජීවත් වෙන්න වෙන සල්ලි ටික හොයාගත්තා. ඔව් මම ඉස්සර අම්මගෙන් ඉල්ලලා අනුපු දේවල් ඒවා අමියාස දේවල් ආවද ලොකුම හින තිබ්බා සතුටින් තියන්න අමාසයි මේකේ තමන්ගේ අම්මව සතුටින් තියන්න ඒ නිසා මම ඒක කරලා ඉතුරු කරන සල්ලි වලින් සතුන්ට කෑම දෙනවා හැමෝටම ඊට පස්සේ අම්මිට කැමති දේවල් අරන් දෙනවා අමියාසයි දැන් පළවෙනියට මොකද්ද හැදුවේ මුලින්ම හදපු craft item එක කියන්නේ photo box එකක් අක්කී. හා. කීකටද විකුණුනේ? 1500කට ඒ කාලේ. හා. 1500කට විකුණුනේ. ඒක මම දෙයක් කරනකොට ඒක හොඳටම කරලා දෙනවා. ඒක කරලා දුන්නා. හරි සතුටු වුණා. يعني එයාත් කිව්වා ඔයා ඒකට කෙනා කිව්වා හරි ලස්සනට වැඩේ කරලා තියනවා දාන්න. මට කිව්වනේ කියලා. දැන් කවුද මේ අයිඩියා එක දෙන්නේ? Facebook එකේ page එකක් හදන්න ඕනවා social media වලට එන්න. එහෙම කියලා කෙනෙක් එයා මගෙන් gift එක ඉල්ලපු අක්කේ තමයි මට මුලින්ම කිව්වේ නංගි ඔයා කරන්න වාට පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. ඔයා පටන් ගන්නවාට පුළුවන් මගේ යාළුවෙක් ඉන්නවා උදව් කරන්න. එහෙනම් ශ්‍රීමාලිව හදලා තියන්නේ ඔන්නේ අක්කේ. එයා තමයි මුලින්ම කිව්වේ ඔයා ඉඳපුවා ඔයාට පුළුවන් කියලා පටන් ගන්න කියලා. ඊට පස්සේ පටන් ගත්තා. පටන්ගෙන ඒක ටික ගොඩක් කරනකොට හොඳයි. ඊට පස්සේ දිගටම ඇඩ් දාලා මහන්සි වෙලා උදේ පාන්දර සමහර දවසට නිදියක් නැහැ. එළි වෙනකන් හැරලා ලෙක්චර්ස් වලට ගිහලා සමහර දවසට ආ දැන් මම නර්සිනුත් කරන ගමන් තමයි මේ පොඩි දේවල් හදන්නේ. ඒක හදන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොච්චර අමාරු නා දේ දෙක දැන් මැනේජ් කරගෙන නර්සින් වලට ලෙක්චර්ස් යන්නත් ඕනේ. ලෙක්චර්ස් යන්නත් ඕනේ. අනික කොරෝනා ප්‍රශ්නත් තිබුණා කාලේ. ඊට පස්සේ හරි යනවා ලෙක්චර්ස් වලට ගිහිල්ලා එනකොට 4 5 වෙනවා බස් එකේ හැවිල්ලා හරි මහන්සි. අමාරුයි නිදිමතයි. ඒ වුණාට මට ආයෙමතක් වෙනවා එහෙම නතර වෙන්න බෑ කොහොමයි කරන්න ඕනේ මම කියලා කොහොමයි අමාරුවෙන් අදගෙන මුල කාලෙම ශ්‍රීමාලිට ඕඩර්ස් ආවද? ඔව් මුලින් ආවා. ගොඩක් බලාපොරොත්තු වුණාට වැඩිය හොඳට මේ Facebook එකකින් එහෙම ආවා. ඔව් හිතුවට වැඩිය දෙයක් මම හිතුවේ නෑ ඇත්තටම හිතුවේ නෑ එහෙම කියලා. ඊට පස්සේ කොහොමයි ඕඩර්ස් ගත්තාම ඒවා හදලා දෙන්න ඕනේ විශ්වාස කරලා මේක දෙන්නේ. ඒ නිසා උදේ වෙනකම් මාන්සිලා වැඩ කරනවා. ආය ලෙක්චර්ස් වලට ගිහිල්ලා ඒ වැඩක් කරගන්න ඕනේ මොඩල් යන්නේ. නින්ද නැද්ද දැන් ලෙක්චර්ස් කියනවා. ඇත්තටම මට නින්ද ගිහින් තියෙනවා කියලා. නිදා වැටෙනවා සරින් ඉන්න හරි අමාරුයි. ඒ වුණාට ඒකත් හොඳටම කරා. සාර්ථකව මම ඒක දින්න ඇත්තටම ලොකු කටුකුණාට හරි අමාරුයි. ඇහැරගෙන ඉන්න කියන එක කොයි වෙලාවක ශ්‍රීමාට හිතෙන්නේ නර්සින් කියන්නේ මගේ පාත් එක මගේ ගමන මගේ පාර නෙවෙයි මම මේ බිස්නස් එකම කරනවා කියලා. බිස්නස් එකකින් ඕඩර්ස් වැඩි. එතකොට ඒකටයි දෙකම සමවර කරගෙන වට වැඩ කරන්න බෑ. මොකද නර්සින් කියන්නේ නයිට් ඒකට තමයි ඉතාමාරුයි කරන්නේ. එනිසා තෝරා ගැනීමක් කරන්න සිද්ධ වුණා. ඔව් ඉතාලා හිතුවේ ඉතින් මට දෙකම මුලින් තිබ්බා අතාරින්න බෑ. يعني මගේ ආසාව හිනේ නර්සින් ඒ නිසා ඒකත් අරින්න බෑ. ඊට පස්සේ කොහොමවත් ගොඩක් කල්පනා කළා මම මාත් එක්කම තර්ක කරලා ඊට පස්සේ මම තෝරගත්තා නර්සින් කීයක් හිතුවද ඔය ගැන හිතන්නේ සතියක් දෙකක් කල්පනා කරලා මම ඔන්ලයින් තෝරගත්තා ඔන්ලයින් බිස්නස් එක. මේ තියෙන්නේ ඇයිගේ පළවෙනි software නිර්මාණය හරිද මම කියනවා. මේස් වලින් මේ හදන්නේ ඇය අද වෙනකොට සෝෂල් මීඩියා වල මේ softwares ලයින් මෙහෙම තිබ්බාම දැන් අපිට පෙන්වන්න පුළුවන් නම් මේ software එක මෙයා එක වගේ නේද? ටිකක් එක වගේ නේද? පුංචි මොඩික්කයක් වගේ. මේ තමයි ඇය දැන් වෙනකොට වැඩිපුරම කරන ව්‍යාපාරය. මං හරි නේද? අනිත් දේවලුත් ඒ අතර සිද්ධ කරනවා ඇති. කවදද මේ ව්‍යාපාරය පටන් ගන්නේ? කොහොමද මේ idea එක එන්නේ? දැන් මාස 3-4කට විතර කලින් අක්කි මම හැමදාම වගේ YouTube එක බලනවා සාමාන්‍ය පිටරටයි කියවා. ඒ කියන්නේ ශ්‍රීමාලි කියන්නේ social media පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගත්ත කෙනෙක්. හරිද? ඔව් හරි. එහෙම බලනකොට uncommon දේවල්, හිතයි කරන්නේ නැති දේවල් කරන්න මම ගොඩක් බලනවා. එයාලා හදන විදිය වෙනස්. එයාලා කරන දේම copy කරන්නේ නැතුව මට හිතුණා කරලා බලන්න ඕනේ කියලා. ඒදා උදේ පාන්දර වගේ ඉතින් මට හිතුණා මේ වීඩියෝස් එක දැක්කා මාත් ඉක්මනට socks එකක් හොයාගෙන වඩු ටික හොයාගෙන හැදුවා. මේක හදන්න කොච්චර වෙලාවක් ගියාද? පැයක් විතර. ගියා. ඔව්. ඊට පස්සේ මම හිතුවට දැඩි එක ලස්සනට ආවා. අදටත් මම එක ඉල්ලුවට කාටවත් දෙන්නේ නැහැ. මම හදපු එක නිසා. ඒකේ ලස්සනයි. ඒක තමයි මම හිතන්නේ වාසනාව ගෙනවා. සාමාන්‍යයෙන් මොනිකේ හදන්න කොච්චර වගේ වෙලාවක් යනවද? පැය එකමාරක් විතර යනවා. ඒ ඕඩර්ස් එකකට වගේ හදනකොට කොලිටියට තියෙනවා. ඒ නිසා ඒක මම මුලින්ම බලනවා. ඒ නිසා පිටරටවලින් වගේ ඕඩර්ස් එනවා. ඒවට කොලිටිය හොඳටම තියෙනවා නේ. මොකද යාළු විශ්වාස කරන්නේ අපිට ඕඩර් එකක් බාර දෙනවා. ඒ නිසා. Hi everyone, my name is Migaram Todana. How many devices do you have at home connected to the internet? As you can see, the number of connected devices to the internet is increased every year. This is where the Internet of Things or IoT has become very important. What exactly is IoT and how can we develop solutions with IoT? In this course, we are going to learn about IoT from basics to practical ways of developing IoT solutions. අතරම ව්‍යාපාර කරගෙන යනකොට දැන් online system එකට මේව විකුණන්නේ ගොඩක් අය තරුණ ප්‍රජාව යොමු වෙලා ඉන්නවානේ online business කරන්න, ගොඩක් අය online buy කරන්න බලාගෙන ඉන්නා ඉන්නේ. මොනවාද අපෝ අභියෝග ව්‍යාපාරෙට? ගොඩක් අභියෝග ආවාකේ. සාමාන්‍යයෙන් orders වැඩි හදාගන්න අමාරුයි. කස්ටමර්ස්ලා තරහ කරගන්න බෑ. order එකක් දුන්න වෙලේ ඉඳන් සමහර කස්ටමර්ස්ලා කෝල් කරනවා. මොකද cash deposit නිසා යාලට බය ඇති. එනකට එහෙම කරනකොට බෑ. ඔක කරන්න ආයි phone එක බලන්නයි ඉස්සක් කරන්න බෑ. හරි අමාරුයි. සමහර කොහොම තනියෙන් කරන නිසා ඔව් page එක balance කරන්නත් ඕනේ. WhatsApp ඒ දේවල් වල තනියෙන් කරන්නේ. මේ දේ සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ අතින් handmade. ඔව් ගොඩක් handmade item කරනවා ගොඩක්. අපු ලොකු model එකක්. toys මේවා. මේක කීයක් හදනවා? ඔකෙන් 50ක්. shop එකට. ඒක දවස් දෙකකින් ඉවර කරන්න ඕනේ අකි. හදලා ඉවර කරනවා 50ක් දවස් දෙකකින්. ඔව් එයාට දවස් දෙකකින්. ඔව් දෙකයකට එකක් හැදුවා. පැය 24ක් ගත්තොත් 24යි හදන්න පුළුවන් නිදා ගන්න නැතුවම හැදුවා. එදා හොඳටම මතකයි ගෙදර හැමෝම හැරලා. ඒ කියන්නේ මම කැමති යාළු උදව් කරන්න කැමති මම. ඒකට මම කැමති මගේ අතින් ඉවර කරන්න. ඒ කියන්නේ මට බයයි. තව කෙනෙකුට දෙන්න දෙයක්. ටක් හරි වැරදුනොත් ඒක මට දුක හිතෙනවා වැඩි. ඒ නිසා යා මොකක් හරි කිව්වොත් එහෙම එකක් හරි නැති නිසා මම අතින් හදනවා. ඔබ අතින්මනේ හදන්නේ කියන්නේ. ඒ නිසා දැන් මේවට මේ ඉන්දි කටු කතුරු ඒවත් පාවිච්චි කරනවාද? ඉන්දි කටුවේ තමයි මහන්නේ ගොඩක් වෙලාවට අත තුවාල වෙනවා. තමයි පරිස්සමින් කරන්න ඕනේ. ඔව් මේ glue කරලා එහෙම තියනවා. ඔව් glue ගන්න එකෙන් අත පිච්චෙනවා. ආයෙ පිච්චුනහම ආයෙ හදන්න බෑ. ඒ මොකද එතන මේ socks එකේ ගෑවෙද්දී අත රිදෙනවා. හරි අමාරුයි. ඒ විවසගෙන කරන්න ඕනේ. ඒ වගේ ලොකු කරනවාලු වලට මොන දීපු වෙලාවලුත් තියෙනවා. බෑවල් කීයක් මිදියා මරලද? දෙන්නම් ගන්නත් බැරි තරම් අයිති. ඒ තරම් මේ අද වෙනකොට ඒක ගන්න බැරි තරම් සමහර දවසට කැපකිරීම කරන්න නැහැ ජීවිතේ ඉස්සරහට එන්න. හැමදේම අම්මා වෙනුවෙන් එයා සතුටින් තියන්න නිසා. ඇත්තටම මේ ශ්‍රීමානි දැන් ගොඩක් තැනෙක් සහ ගොඩක් තරුණියෝ එකතු වෙලා මේ social media වලින් මේ විදිහට business කරන එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? අතන මේක කොච්චර effective ද? ඒක හරිම හොඳයි. කියන්නේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් හොඳයි යකි. මොකද ගෙදරින්ම වෙන්නේ නැතුව තමන්ගේ දෙයක් කරන එක තමන්ට අර ශක්තියක් ඒක කරගෙන බලන්න ඕනේ. ඒක යන්න ඔව් තමන්ට හරි ශක්තියක්. හරි ආඩම්බරයක් අක්කි. අනුන් යටතේ වැඩ කරනට වැඩිය මම නම් ආස නැහැ. කවුරු කෙනෙක් යටතේ වැඩ කරන්න. ඒ කියන්නේ තමන්ගේම දෙයක් කරලා අම්මට උනත් රුපියලක් හරි දෙනවා නම් ඒක හරි සතුටුයි. මම කියන්නේ පුළුවන් හැමෝම තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න. මුලින්ම අමාරුයි, කටුකයි කරගෙන යන්න. ඒ වුණාට දවසක හරියනවා. අනිවාර්යෙන්ම කැපකිරීම තමයි වැදගත් වෙන්නේ. තමන්ගේ පාර තමන් බලන්න ඕනේ. මොන තැනක හිටියත් තමන්ට හිතෙනවා නම් තමන් කරන්න ඕනේ, ඉන්න ඕනේ මෙතන කියලා අනිවාර්යෙන් පාර විනාශ කරගන්න ඕනේ. මොකද අනිත් ඕන විදියට නෙවෙයි අපි ජීවත් වෙන්න ඕනේ, අපිට ඕන විදියට. කොහොමද කියන්නේ තව කෙනෙකුට කොහොමද හිතෙන්නේ? ඒ කියන්නේ තව කෙනෙක් කොහොමද තෝරගන්නේ? හිතෙන්නේ නෙමෙයි, තෝරගන්නේ කොහොමද? මගේ පාර මේක කියන ඔයාට දැනෙච්ච විදිහේ කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ මගේ පාර මේකයි? ඒක ඇති තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන කලාව තමන් දන්නවා. මම මේ දෙයට දක්ෂයි, මම ටෝයි හදන්න, හෑන්ඩ්මේඩ් වලට ගොඩක් ආසයි. තමන්ගේ ආශාවක්. ඒ කියන්නේ අපි ජොබ් එකක් කරන්නේ සල්ලි ඕන නිසානේ. ඒකට අපි ඒක ජොබ් කරනවා. ඒ කියන්නේ තමන්ට සල්ලි ඕන වුමනාව නිසා තමයි අපි ජොබ් එක කරන්නේ. තෘප්තිය කියන එක පැත්තක තියලා තමන්ට සල්ලි වුමනාව නිසා තමන් හිතනවා තමන්ගේ සතුට, මානසික නිදහසක් කියලා. එතකොට මේ දෙකම තියාගෙන සල්ලිත් හම්බ කරන්න ඕනේ. මොකද ජීවත් වෙන අනිවාර්යයෙන්ම සල්ලි ඕනේ හැම දෙයකටම වගේ. ඒ නිසා තමන්ගේ හිතේ තියෙනවා තමන් ආසදී. ඇත්තට මේක දාන්නේ තමන් මේ දෙයට ආසයි, මම මේ දේ කරොත් හොඳයි. ඒක තමන්ගේ හිතේ තියෙන දෙයක් නිසා අනිවාර්යයෙන්ම හැමෝගෙම හිතේ තියෙනවා. හිතෙත් ඇති මම මේ තැන තමයි ඉන්න ඕනේ කියලා. ඒ නිසා ඒ තැනට උත්සාහ කරා. දැන් ඔය නර්සින් වලින් අයින් වෙලා මේ මගේම බිස්නස් එකක් පටන් ගන්නකම ගෙදරින් එහෙම කිව්වේ නැද්ද? අනේ එපා පුතේ, ඔක කරගෙන යන්න දිගටම කියලා. එපා කිව්වා. මුලින් එපා කිව්වා, ඊට පස්සේ එයාලා කැමති වුණා. මගේ කැමැත්ත නිසා කරන්න. ඔයාගේ කැමැත්තනේ, ඔයාගේ සතුටනේ, ඔයා කරන්න කියලා. ඊට පස්සේ එයාලත් උදව් කරා ගොඩක්. ඔය සොක්ස් එහෙම හොයාගන්න හරි අමාරුයි. ඔය තමයි දැන් මේ ආහාරයේ ඇතරම දැන් එක වගේ ඕඩර්ස් එනවා නම් ගොඩක් ගන්නව නැති. එතකොට ඔයා තනියෙන් ගිහිල්ලා හොයාගෙන එනවද? කොහොමද මේ දේවල් වෙන්නේ? මේ අයියා උදව් කරනවා. එයා හැම වෙලෙම පස්සේ කියනවා. ඒ කියන්නේ ගොඩක් දුර යන්න ඕනේ, හොයාගන්න බෑනේ. එකකින් සාමාන්‍ය ෂොප් වලට ගන්නේ නෑනේ. අපි ගොඩක් එකම ඩිසයින් එකකින්. ඒ නිසා ගොඩක් හොයාගන්න, ගොඩක් දුර කඩවල් සෑහෙන ගොඩකට යන්න ඕනේ. ඒ වගේ අපහසුතා ගොඩක් තියෙනවා. ඇගේ කතාවෙන් කියවුනේ තමන්ගේ ආත්ම තෘප්තිය වැදගත්. තමන් සල්ලි හොයන්න ඕනේ, හැමදේම හොයන්න ඕනේ. හැබැයි තමන් සතුටින් දෙයක් කරනවා නම් තමන්ට ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන කතාව ගැන හිත කොච්චර හයියයිද නේද? තමන් වැටිලා ඉන්න තැන පිපෙන්න, කොහේ වැටුණත් සුවඳ දෙන්න ගොඩක් හිතවලට පුළුවන්. ශ්‍රීමාන්ගෙන් තව එක දෙයක් වැඩසටහන අවසන් කරන්න කලින් දැනගන්න කැමතියි. වැඩසටහනට ආරාධනා කරපුවාම අද අපිත් එක්ක මේ ගෙවුණු කාලය ගැන වචනයක්. හරිම සතුටුයි අක්කේ. මම හරිම ආසයි පිටිය අක්කාත් එක්ක මගේ ජීවිත කතාව බෙදාගන්න. එකකින් කාට හරි ආදර්ශයක් වෙයි කියලා හිතුණා. තරණයි ඉන්නවා ගොඩක්. යාට මොනවා හරි දෙයක් ලැබෙන්නේ නැති මේකෙන් මට හරිම සතුටුයි. අක්කාත් එක්ක අවස්ථාව හම්බුණා. මට හරිම සතුටුයි මේ වගේ කතාවක් මුළු ලෝකෙටම හෙන්නේ මට කියන්න පුළුවන් වෙච්ච එකට ඔයත් එක්ක එකතු වෙලා. ඉතින් ශ්‍රීමාලි සුබ පතනවා. ඔයාගේ ජීවිතේ, ඔයාගේ බිස්නස්, ඔයාගේ පෞද්ගලික ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා. තව තවත් ඉදිරියට යන්න, තමන්ගේම නමක් මේ ලෝකෙ බබලවන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙනම් අපි තවත් දවසක මේ වගේම කතාවක් අහන්නට එකතු වෙමු. හයිය හිත් ගැන කතා කරමු. ඕන්ට තවත් දිරියක් තුන මේක බලන් ඉන්න කෙනෙකුට තවත් දෙයක් try කරන්න පුළුවන්, උත්සාහ කරන්න පුළුවන්. තමන් කැමති දේවල්, තමන්ගේ දක්ෂතාවය හොයාගන්න, ඒ ඔස්සේ ඉස්සරහට යන්න. ඉතින් අපි ලබන සතියේ හමුවෙමු. ඒකත් ඔබට සුබ සතියක්.